නමුෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස් ස්්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්න අදත් උදෑසන සූදානම බලාපොරොත්තු බේ ජීවිතයට අගනා දහම් පණවිඩයක් ලබා ගන්නට පිමි ලෝතුරා බදුරජාණන් වහන්සගේ ධර්මය අපිට නිවනට විතරක් නෙමෙයි මෙලෝවටත් පරලොවටත් බොහෝසයෙන් උපකාරී වන ධර්මයක්. එනිසා ඔබේ එඉදිනෙදා ජීවිතයේ සාර්ථක කරගන්නට මේ උතුම් දේශනා තුළින් විශාල සහනයක් ලැබෙනවාය කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද ඔබට මේ අනුසාසනාව තුළ මේ හිමිදිරි උදෑසන දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සමාජයේ ස්ථාවරවීම සඳහා ඔබ විසින් කළයුත්තේ කුමක්ද කියන පුංචි කාරණය. පිමතුනි සමහර වෙලාවට අපි දැකලා තියෙනවා බොහෝසයෙන් උත්සාහගන්නවා මිනිස්සු මේ සමාජයේ තුළ වටිනා පුද්ගලේක් බවට පත්වෙන්. මෙ සමාජයේ තුළ ස්ථාවර පුද්ගලෙක් බවට පත්වෙන්. නමුත් කුමක් හෝ කරුණක් නිසා ඒ ඇත්තන්ට ඒ අවස්ථාව අහිමි වෙන. සමහර වෙලාවට ඔය ඇත්ත දකලා තියෙනෝ මහ විශාල ගස්. කුණාටුවක් එහෙම ආපුහම විශාල සුළඟක් එහෙම ආපුහම මේ විශාල ගස් මුලෙම්ම පෙරලිලා ඇදගෙන වැටිෙන ඔබ දැකලා තියෙනවා. හැබැයි ගහ විසාාලයි. මුල ශක්තිමත් නැති නිසා. මහපොලෝට කාවැදුනෙ නැති නිසා. වැල්ලේ හටගත්ත නිසා සමහර වෙලාවට එහෙම ගස් පෙරලිලායන්ට පුළුව. බුදුරජාණන් වහන්සේ හරි අපූරුවට මේක දේශනා කරනවා අපිට වාතෝ රුක්කංම දුබ්බලං කියලා. දුර්වලවෙච්ච ගහක් වාතයෙන් පෙරලන්නේ අම්සේද සමහරලාට මිනිස්සුන්ටත් ඔය ක්‍රියාවම සිද්ධුවෙන්ට පුළුව. බුදුරජාණන් වහන්සේ ධම්ම පදේ යමක වක්ගේ හරි අපූරු ගාතාවක් දේශනා කරනු. මකදද දේශනා කරන්නේ සුභානු පස්සිං විහරන්තා. ඉන්ද්‍රියයේ සු අසං වතා. මේ ලෝකේ සමහර මිනිස්ු ඉන්නවාලු සුභානු පස්සිං විහරන්තා. මේ ශරීරයේ සුබයි කියල හිතාගේ. ශරීරයේ කුඩා නුකුඩා කොටස් ියල්ලක්න සුබයි කියල හිතාගේ. පිමතුනි ශරීරයේ නියම ස්වභාවය දකින්නට හුරුුවෙනවනන් තමයි ඒ පුද්ගලයට ජීවිතකාලේ පුරාවටම, මෙ මනුස්සව ලෝකයේ අපි ජීවත්වෙන ලෝකයේ පිළිබඳ අවබෝධයක්යෙන්. සමහර වෙලාවට මිනිස්සු නෝෙක් නොයෙක්. ඉන්ද්‍රියන් සඳහා ආසකරනෝ. සරීරයේ සඳහා ආසකරනු. ඔයාගේ ඇස් දෙක හරි ලස්සනයි, නාසේ හරි ලස්සනයි, කෙස්්ටික හරි ලස්සනයි හිනාාවෙන විදිහ ලස්සනයි, කතා කරන විදිහ ලස්සනයි, මේ ආදිීවසින් විවිධ විධ ස්ථානවලට බැඳිලා මිනිස්සු සුභ වසයෙන් අරමුණ අරගෙන තියනු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුභ සරීරයක් තුළ සුභ හොයන්නටයාම නිසා බොහෝ දෙෙනෙක් මුලාවට පත්වෙනෝ. ඒ ඔස්සේ ලහු බැඳගෙන ගිහිල්ලා ජීවිතේ කරගෙනයන්නට ඕන දේවල් පවා කරගන්නට බැරිවෙලා මිනිස්සුගේ ජීවිත අඩාල වෙනවා. අද බලන්ට කෝබ දකින රූප පස්සෙ ගිහිල්ලා වසඟ වෙලා විනාශයට පත්තිච්ච ජීවිත කීයක් අපි අසල, සමාජයේ තියෙනවාද කියලා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කන සුභානු පස්සිං විහරන්තා සුභ නැතිදේ සුබයි කියලා අල්ලාගෙනඉන්න මිනිස්සු නිරන්තරෙන්ම අර සුළඟිම්පෙරලන ගස් වගේ ඕන වෙලාවක ඒ ඇත්තුව ආසාවන් පස් ඩුහු පැඳගෙන ගිහිල්ලා විනාස වෙන්ට පුළුව ඊළඟට බුදුරජාණන් වහන්සේ තවකාරණයක් දේශනා කන ඉන්ද්‍රයේසු අසංඋතා අපිට තියෙනවා ඉන්ද්‍රියන් කිහිපයක් ඇසකණනාසයේ දිවසරීරය මෙවා හරීම අසංවර නං. එතකොටත් අපි සුලගිම් පෙරලෙන මහගස් වගේ හිටපු ගමන් ජීවිතය අඩාළවෙෙන්ඩ පුළුවන්. ඇහැක් තියෙනවා ඒ ඇහැපි නෝනොව ඕනෑවටවත් වැඩිය. බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා අසංවර විදියට ඉන්ද්‍රිය පිනවණඩය අන්ඩ එපා. මේ ඇහෙෙන් රූපයක් දැක්කහම ඒ රූපය දැක්කොත් දැක්කා විතරයි කියන තැනට යෝගාවචරෙක්ට බුදුරජාණන් වහන්සේ හිත වඩන්ඩ කියනවා. යෝගාවචරයා වඩනමට්ටමට නොවනාත් සාමාන්‍ය ගෘහජීවිත ගත කරන ඔබට. මේ ඇහෙන් දකින රූප ඕනෑවට වඩා අල්ලාගන්නට එයාම නොකළයුතුයි කියලා දේශනාකරන්ට පුළුවන් සමහර වෙලාවට පිම්වත්න අපි දකින දකින දේ පස්සේ. දුවන්න ගිහිල්ලම් මුන්න තරං හති වැටෙන පුද්ගලය අම් බවට පත්තෙනව. ඇහනෑහෙන දේ පස්සේ දුවන්ට ිහිල්ල මොතරන් ජීවිත අඩාල කරගන්නවාත්. එනිසා රූපවලට රූප විදිහට මින්්ඩී ඩ හරිරින්. ඔබ රූප පස්සෙල්ලෙන්න්නට යන්නෙ එපා. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා ඉන්ද්‍රිය ටිකපාලනය කරගන්න. ඇස කන නාසය දිවශරීරය. සමහරු ඉන්නවා දිවී පහසට බොහෝසන් ආසා කරනවා. රසයන් පස්සේ හබාගෙන යනු. පස්සෙ කාලෙකදදි නොෙක් ලෙඩරෝග හදා ගන්නවා. එනිසා මේ ඉන්ද්‍රිය අසංවරභාාවේට පත් කර ගන්නවන්නං ඒ පුද්ගලයක්. ගහක් හුලගින් පෙරල්ලදානව වගේ තමන්ගි ජීවිතතයේ අතර මැදදී විනාශ කරගන්නවාය කිය බුදුරජාන් වහන්සේ පෙන්න ලදු. තුම්වැනිකාරණයේ බුදුරජාන්හන්සේ අපිට පෙන්නනවා බෝජනංහිච්ච අමත් අඥු. අමත් අ්ුම් කෙලා කිය සීමාව දන්නේනේ. සමහරු න්නෝ වියදංකරන සීමාව දන්න න. සමහරු ඉන්නවා හැසිරෙන්ඩ ඕන සීමාව දන්න එනෑ. මෙතින්දි බුදුරජාණන් වහන්සේ පෙන්න නො බෝජනංහිචාමත්දන්නු. ආහාරය ගැනීමේ සීමාවක් දන්නේ නැත්තං ඒ පුද්ගලයා පිම්වත්නි විනාසේයට පත්්‍යෙනළු ජීවිතය අතර මැදදී කඩා වැටෙන ස්ුභාවයට පත්වෙනවල්. බුදුරජාණන් වහන්සගේ කාලි හිටියා කොසොල් මහරජ්ජුරු ඔය ඇත්තු කවුරුද දන්න. එතුමාට පෙම්වත්නී සාමාන්‍යයෙන්. ද්‍රෝණයක පමණ බත්කන්ට පුළුවන් කියලා කියේ නවා. ද්‍රෝණයකට තියෙනවා නැලි දාසයක්. තවට නැලි දාසයක බත්කන රජුරුවන්ට විශාල සරීරයක් තිබ්බා මේ රජුරුවන්ට විශාල උදරයෙකුත් තිබ්බා. අපි ද්‍රෝණයක් කියලා කියන්නේ බත්ගුලි වසයෙන් ගත්තුවොත් ගුලි දෙසය පනස් හයක්. කොසෝරජ්ජුරුවෝ බත්ගුලි දෙසිය පනස්හයක් ගද්දී, ප්‍රමාණයටම ව්‍යන්ජනත් පාවිච්චි කරා කියලා බනපුතේ සඳහන් වෙනු. එනම් බත්ගුලි දෙසය පනස් සයයි ඊට අමතරව ව්‍යන්ජන සූපයන් ගුලි දෙසිය පනස් සයයි ඔක්කොම එකතුනහම ගුලි පන්සිය දොළහා මේ රජතුමා එකවේලයකට ආහාරයට ගත්තා. එතුමා එච්චර ආහාරයට අරගෙන පිම්වත්න දවල් කාලේ සිරිතක් තිබ බුදුරජාණන් වහන්ස වුණ ගැහන්ෙන්ට දිනපතා ඇදාම බුදුරජාණන් වහන්සේ සරහ ඉඳගන්නවා අධ්‍යක පිටි පැස්සට දාලා බඩගිඩිය ඉස්සර හටදාල. රජතුමාට දාඩියදානවා නිදිමතෙනවා එහා ටැම්බරෙනවා මෙහාටැබරෙනවා මහා පුදුම අපහසුතාවයකින් තමයි රජතුමා බුදුරජාණන් වහන්සේ සරහයි නැස් දෙකත් පියවෙන. ඔ එක්ක වෙලාවකද බුදුරජාණන් වහන්සේ මේ රජතුමාට ඇහෙෙන්ඩ කියනවා ආහාරයේ පමණ දනගන්නේ නැතුව කාලා කාලා ඌරෙක් වගේ ලගිෙන මිනිස්සු අනුවනයෝ කවදාවත් නිවන් දකින්නේ නෑ අනිත්‍ය දහම අවබෝධ කරගන්නේ නෑ නැවත නැවත මෞකුසට මෙෙනවා කියලා. පුනක් පුනං ගබ්හමු පේති මන්දෝ. මන්දෝ කියලා කිව අනුවනය මෝඩයා. එ මෝඩයා නැවත නැවතත් මෞකුසට එනවා කියලා කිබ්බහම රජතුමාට මේ බණපදය ඇහෙනෝ. ජතුමා තමන්ගේ මුණපුරා සුදස්සන කුමාරයට කියනවා සුදස්සන ඕක හොඳයට හගෙන ඉදල හෙටෙයිඉදම් මං කෑම ගද්දි කියන්න. අනි සුදස්සන කුමාරය රජුරුව කෑම ගද්දිි පහුවෙන්ද ඉඳන් කියනවා රජ්රුවෝ ඔය බනපදයහලා තමයි තමන් කෑමගන්න ප්‍රමාණය අඩු කළේ අන්තිමට එතුම එක්ක නැලියක බත් කන්න පුරුදුන්න. වැරදි විදිහට කෑම රටාවකට හුරුවුණොත් පිම්වත්න්නේ ඔබටත් ඔබේ ජීවිතය අතර මැදදී කඩා වැටෙන ස්වභාවට පත්කරගන්නට පුළුවන්. අද ලෝක ජනගහනය ගත්තොත් සීයක් ගත්තොත් ඒ සීයෙන් නම දෙනේ. සියයට නමයක ප්‍රතිශතයා අධික ස්ථූලතාවේ. මිනිස්සු මහ පුදුම විදිහට ස්ථූලභාවයට පත්වෙලා උසට සරිලන මහත මහතට සරිලන උස කියන ස්වභාවය ඉක්මලා ගිහිල්ලා මිනිස්සු ස්ථූලතාවයට පත්වෙලා. මේ ආහාරයේ පමණ දන්න ඇති ලිසා. එතකොට මිනිස්සුන්ට ලෙඩරෝග වැඩි වෙනවා. ද වෙනකට හරර්දරෝග වැඩිවෙලා දිය වැඩියාව වැඩිවෙලා රුදරපීඩනය වැඩිවෙලා නො එෙක් පිළිකාවර්ග වැඩිවෙලා. මින් සුමහ පුදුම විදිහයට පීඩාවට පත්වෙෙලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර සුළඟම් පෙරලෙන ගහක් වගේ නොවී හොදට සුළඟට ඔරොත්තු දෙන පර්වතයක් වගේ ඔබට ජීවත් එෙන්ඩෝරෙන්න්නක්. ඔබේ ජීවිතයේ තුළ මේ ආහාරේ පමණ දැනගෙන කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේ, වැරදි ආහාර රටා තියන පුද්ගලය උපෙන්නනවා. අපි කලින් අනුසාසනාවලදිත් ඔබට ඒ පිළිබඳව දේශනා කරලා තියෙනවා. මෙ ලෝක ඉන්නවා සමහර මිනිස් ස කාක මාසකයි කියලා. කාකමාසක කිව්වෙ කාලාකාලා උගුරට එනකං ආහාරරගෙන ඉන්නවා කටයරගෙන නිදාගත්වොත් කපුටෙක්ට හොටේ දාලා උගුරේ තියනේම කණ්ඩ පුළුවන්. ඒ තරමට කණ මිනිස්ු වෙන්න. සමහර ඉන්න ආලං සාටක ඇඳුම් කඩාගෙන වැටිලා. ඒත් කනේකාතාරින්නේ නෑ කොහොමහරි බඩ පුරෝගණ්ඩයි බලන්න. සමහරු තත්තා වට්ටක වැටීගෙන කනවා. ඉඳගෙන කාලා කාලා බැරිවුණ හම ටිකක් ඇලවෙනවා තවටිකක් කාලා තවටිකක් වැටිලා නිදාගෙනත් කෑමකන. සමහර ඉන්නවා පිම්වත්න ආහර හත්තක කාලාකාලා නැගිට ගණ්ඩ බැරිවුණහම ළඟඉන්න මනුස්සේට්ට කියනවා මට අතපොඩ්ඩක් දෙන්න නැගි ගණ්ඩ බෑ කියල ඒ ප්‍රමාණයටත් කණමිනි සුලෝකීන්. සමහරෙන්න්නා බුදතව මිතක. හොදයට කාලා සන්තර්පනය වෙලා ඉන්නවා හැබැයි තවකවුරු හරි රසාහාරයක් ගෙනත් දුන්නොත් උගුරටැගිල්ල දාලා හරි වමනය කරලා හරි අර කාපුආහරටික වමාරලා නැවත රසවත්තා ආහාරේගන්න. ආහාරයට ලොල්ලෙච්ච ඇත්තුූ. බුදුරජාණන් අහන්සු පෙන්න්නනවා? මේ ආහාරගන්නේ ඇයි භික්‍ෂුන් අහන්සෙලා වෙච් චපිට. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නේවදවාය න මදාය න මණ්ඩනාෙන්න විභූසනාය. ලියාවදේවයි මස්සකායස්ස තිතියා යාපනාය විහින් සූපරතියා. බ්‍රහ්මචරියානු ගහයිඉති පුරාණංචවේදනම් පටිහංකාමි නවංචවේදනම් නවඋපාදෙස්සාන්, යාාත්‍රාච මේ භවිස්සති අනවජ්්‍යතාච පාසු විහාරෝජාති. මම කෑමගන්නේ ජවය පිණිසවත්. මදේ පිනිිසවත් නෙමේ. බබලන්ඩ නෙමෙයි මස් අඩුතැන් මස්වොලින් වහගණ්ඩ නෙමෙයි. අනිත් අයට මගේ ශක්තිය ප්‍රදර්ශනය කරන්්ඩ නෙමෙයි. මං මේ ආහාරයගන්න මොකටද මගේ ජීවිත ගමන පැදගෙනයන්ඩ. මරණයතෙක් ජීවත්තෙන්ට. උපං වේදනා නැති කරන්්ඩ. නවවේදනා ඇතිවීම වලක්වා ගණ්ඩ තමයි මම් මේ ආහාරටික ගන්න සිහියෙන් යුක්තව ආහාරටික ගත්තහම. සරීරයේ ප්‍රමාණය දැනගෙන පින්වත්නී. ඔබටාරක්ෂාව. එනිසා ඔබේ ජීවිතය ස්ථාවර කරගන්න තුන්වෙනි උපදෙස තමයි ආහාරයේ පමණ දැනගණ්ඩ කියන. හත්‍රවිනිකාරණයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේ ස්ථාවර කරගන්න බැරි හතරවෙනි කෙනා තමයි කුසීතං හීනවීරයා. ඔබේ කම්මැලිකම තියෙනවන්නං ඒවගේම වීරයේ යාඩුනං ඔබටත් ීවිත ගමන තුළ සාර්ථකත්වයකට යන්න ටිකක් කමාරුයි. එනිසා සාර්ථක වෙනවානං ඒ පුද්ගලයට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කුසීත බවදුරු කරන්න. ඔබේ ජීවිතයේ දවසින් දවස ඉතාමත්මූ උද්‍යෝගයෙන් කටයුතු කරන පුද්ගලේෙක් බවට පත්වෙන්. කම්මලියගේ ලක්ෂණත් බුදුහාමුදුරූ පෙන්න්නනො. සමහර වෙලාවට කම්මැලි මිනිස්සු අති සීතංන්න කම් අංකරෝතිී දැන් සීතලයි වැඩකරන්ට බැහැ කියලා කියවා. ඇැයි සතල විලා ෂ්නත්තේ ආපුපහම කෙන අති ස්නන්න කම්මන්කරෝති දැන් උෂ්නත්තේ වැඩි වැඩකර්ඩ බෑ. අසනීපයක් හැදීගෙනදකෙනවා මට උනගැනන්ඩ වගේ. එනිසා දැම්මහන්සියනුත් ලෙඩේ වැඩි වෙනවා. ඔන්න වැඩ කරන්නේ නෑ. ලෙඩේ හැදනා කියම දැන් ලෙඩේ හොඳ වෙනවා. හොදවඋනාට පස්ස කියෙනවා දැම්මම වැඩකරන්න බෑ පොඩි විවේකයක් ගණ්ඩෝනි. දැන් වැඩකරොත් ආයි ලෙඩේ මතුෙන්ට පුළුවෝ. සමහර ඉන්නවා. ඩදරගෙන අදදි පොඩි බඩගන්නක් හැදදි කියෙන දැම් බඩගනී වැඩ කරන්නබ. ඊළඟට හොඳට කෑම ටිකක් නන්නාම හොඳට කාල කියෙන දැම් බඩ පිරිලා වැඩී දැම් වැඩ කර්ඩත් බෑ කියලා. එනිසා කම්මලිය කවදාවත් සාර්ථකත්වයකට යන්නේනේ. කම්මලියට පින්වත්න ඉගන ගණ්ඩත් බෑ රස්සාවල් කරන්ඩත් බෑ සල්ලි හම්ඹ කරණ්ඩත් බෑ ගොහජීවිතගෙන අන්ඩත් බෑ මහනදම්පුරන්ඩත් බෑ මේ ජීවිතය තුළ ධර්මාවබෝධය ලබන්්ඩත්බෑ. සංස්කෘත පණඩිවරු අපිට පෙන්නනවා මේ ලෝකේ හයදෙනෙට ඉගෙන ගණ්ඩ බෑලු. කෞදහය දෙන අලසෝ මන්ද බුද්ධිශ්ව සුකිතෝ ව්‍යයාදි පීඩිත. නිද්‍රාලුන් කාමුකස්්චේති ශද්තේ ශාස්ත වත්‍රිතා. අලසෝ කියලකිවෙේ කම්මැලියන්ට. කම්මැලියට කවදාව තිගෙන ගණ්ඩ බෑල්. මන්ද බුද්ධිෂ්ව බුද්ධියයාඩු කෙනටත් තිගෙන ගණ්ඩ බෑල්. සුකිතෝ. සැප වැඩි වෙනටත් තිගෙන ගඩ බෑලු. ඕනෑට වැඩිය ලමයින්ට සැපදෙන්ඩ ගියොත් ඒළම ඉගෙන ගන්නෙත් නෑ. ව්‍යාධි පීඩිතෝ ලෙඩවැඩියයටත් ඉගෙන ගණ්ඩ බෑ. ඊළඟට කෙනා නිද්‍රරාලුම් ඕනෑට ෙඩියෙන් නිදාගණ්ඩ පුරදුවෙච්චයටත් තිගෙන ගණ්ඩ බෑ. කාමුකස්්චේතී කාමයන්ට ලොල්ල එච්ච කෙනටත් තිගෙන ගණ්ඩ බෑැකිවූ. ශටත්්තේ ශාස්ත්‍රවර්ජිතා මෙන්න මේ හය දෙනාට අධ්‍යාපනය පිහිටන්නේනෙ. ඔය හයම තමයි පින්ම්වත්න්නේ රැකයා කරන්නත් බෑ ඔය හය දෙෙනට. ධර්ම අවබෝධය කරන්නත් බෑෝය හය දෙෙනට සල්ලි හම්බ කරන්නත් බෑඔය හය දෙෙනට එනිසා මේ කම්මැලිකම සහ උදයෝගයේ නැතිකම අපේ ජීවිතවලින් ඇත් කරඩුවන්. හොඳ වීර්යක් කරගෙන උත්සාහෙන් උනන්දුවෙන් වැඩ කරදුවට දැ බුදුරජාණන්හන්ස සල්ලිහම් කරදදි අපටගේ උට්ටාන වීරයාදිගතා උත්සාහෙන් වීරය බාහාබල පරිචි තාතපයි හොඳට මහන්සි කරන්න සේදා වක්කිීත්තෙහි දහඩිය මුගුරු වගරුවන්ඩ. අන්න එහෙ මහම්භ කරොත්තඒේ සල්ලි ධාර්මිකයි දම්මිකා දම්ම ලද්දෙහි වේයා තුඹස බඳින ක්‍රමය දන්නවන්. අර පුංචි සරීරයක් තියන වේයා පුංචි පුංචි මැටිගුලි ගැල්ල විශල තුඹසක් බදිිනෝ. බලන්ඩොක කොච්චර විශාලද කියල වේයා වගේ ලක්ස ගුණයක්තතර විශාල මහා ලොකුගයක්. තුඹසක්. බුදුරජාණන් වහන්සේ පෙන්න්නවා. මිනිසුනේ නුඹලත් වම්මිකූ වූපචීයති වේ අතුඹ සබඳිනාව වගේ ජීවිතේ ගොඩනගා ගනිල්ල සල්ලි හම්බ කර පල්ල සතුටිින් ඉද පල්. ඒ තමයි පිම්බත්න භාගයවතුන් වහන්සගේ දේශනා. වේ නිසා මෙහි මිදිරු දෑසන ඔබේ ජීවිතයේ සාරථක භාවයට යනවානං පත්කරගන්ට ඕනෙනං ඔබ කරන්ටෝනි අසුභය අසුභය විදිහට දකිින්. ඊළඟට මේ ඉන්ද්‍රියන් නියම ආකාරයෙන් පාලනය කරගන්න දමනය කරගන්න උත්සාහවන්තවෙන්. ඊළඟට ඔබේ ජීවිතයේ තුළ ආහාරේ පමණ දැනගෙන කටහිුතු කරන්න කම්මැලිකම පසකට දාලා උද්‍යෝගිමත් මිනිහෙක් විදිහට වැඩකරන්න. එහෙම වඋනොත් ඔබට සුළගින් ගැලවිලා වැටෙන ගහක් වගේ නෙමෙයි සුළගින් හෙළවෙන්නේෙ නැති පරවතයක් බවට පත්තෙන්ට පුළුවන්. එහම ජීවිතයේ සකස් කරගන්ට ඔබ හැම දෙනාටම උතුම් තුනුරුවනේ සරණ වේවා කියලා පිමේ උදෑසන, පි දෙබියන්ට පින් දෙෙමු ආකා සටhාච බුම්මට්ඨා දේවා නාගාම හිද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්හන්තු බුද්ධහ සාාසනං ආකා සට්ටාච බුම්මට් දේවානාගාම හිද්දිිකා ප්ඥන්තං අනුමෝදිිත්තුවා චිරංරක්හන්තු බුද්ධ දේශනං ආකා සට්hහාච බුම්මට්ඨහා දේවා, නාගා මහිදදකා ප්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරක්කන්තු බුද්ධසාාවකා ආති මිය පරලවගියඇත්තන්ටත් මේ පින් අනුමෝදං වෙත්වා ඔවුන්ට මේ පින් ඇසේ වාදනේවා. පින දැක සතුටුුවේ වානුමෝදම සතුටේවා දුක සිටී නන්ම් දුකින් අතමි දේවා. සැබත සිටී නං එසුපඩාත් වර්ධනය කර ගැනීවා. නොදුරු භවයකදීම අමාමහනිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. එවගේ අවසාන වසේ මේ උත්තුම් පින් කමෙන් ක්‍රැස්කරගත් සියුලූම් කුසල සම්භාර ධර්මය මේ උතුම් සද්ධර්ම දේශනාව ස්ශ්‍රභණය කලාවූ ඔබ සෑම සිරු දෙනාටත් පෙස්වර්ණවාහිනේ ඒහි පස්සිකෝ කාර් මණඩලයේ සිලු දෙනාටත් එක සේහේතුවාසනා වේවා ඔ බප සෑන සිරු දෙනම් එ පින්බලෙන් නිදුක්වෙත්තුවා නිරෝග වෙත්තුවා ස්ුව පත්තෙත්වා ආයයිකවේදනා මානෙසික පීඩාදු රුවේවා කරන කියන කටයුතු ශ්‍රියල්ලක්ම සරප්‍රකාරෙන්ම සාර්ථක වේවා මෙලොව යහපත්වේවා පරලෝසුගතිගාමී වෙෙත්වා අවසනෝතුම් නිවන් සම්පත්ම වේවා කියල සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්චංවත් ධාපචායිනෝ චත්තාරෝ ධම්මාවඩ්ඩන්ති ඒආයිු වන්නෝසු කම්බලං. මාුරාරෝග්‍ය සම්පත්තිී සග්ඝ සම්පත්ති මේ වච අතෝ නි්බාන සම්පත්ති මිනාතයේ සමිජ්හතු අනන්තතෙරුවන් ගුණබෙලෙෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා. අපාතරින් වියෝවී අදදිනට වසර තුනක් ගත වන මාතලේ හරස්ගම පාරේ අංක හැටහය අටදරන අප නිවසේ විසූ විශ්්‍රාමලත් ග්‍රාමනිලද හරි. HWHM ගාමිණී හේරත් පියානන්ට අදුදින පැවත්වූ ධර්මදේශනාවෙන් ලැබෙන පින් අனுමෝද වෙත්වා. එසේම නොදුරු ආත්මයකදීම ඔබට අමාමහා නිවන් සුවත්වේවා. එසේම අපාතරින් ව්‍යෝූ HA සිංඥපු හාමී පියනන්ටත් SM උක්කුමැනිකා මැණියන්ටත් HA කමලාවති සහොයුරටත් H අනිල් ප්‍රේමදාස සහොයුරාටත්, මේ පින් බලින් නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමින් බිරිඳ නන්දා හිට්ටි රච්చි තරිදුු ශshiිකා බාසිලු මහිකා ඇතළු පෞලේසිියලු දෙනාවිසින් අදදින මෙම වැටස්ථහනට දාල්කත්වයදක් වනලදී.